සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත ගෙනෙන්නේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත් විටදී ශ්‍රී ලංකාව දෛනික මරණ අතින් ලෝකයේ 7 වන තැනටත්, ඒ කියන්නේ මිලියනයකට ජනගහනයට අනුපාතිකව, ඒ වගේම ආසියාවේ මිලියනයකට මරණවලට අනුපාතිකව දෛනිකව සිදුවන මරණත් සාපේක්ෂව මරණ දෛනිකව දෙවනියට ආසියාවේ වැඩිම මරණ වාර්තා වන රාජ්‍ය බවට මිලියනයේ ජනගහනයට අනුපාතිකව මේ විදි වාර්තා වෙලා තිබෙනවා. අද දවසේදී ඊයේ දවසට අදාළව මරණ 204ක් ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබෙනවා. ඉතින් ලංකාවේ තත්ත්වය බොහොම භයානකයි. ඒක තමයි ඇත්ත කතාව. මේ PCR 13000ක් 14000ක් කරලා තමයි මේ ආසාදිතින් වාර්තා වීම සිදු වෙන්නේ. නමුත් ඒ කොයිතරම් දුරට ප්‍රමාණවත්ද යන්න බොහොම පැහැදිලි ප්‍රශ්නයක් බවට මතුවෙනවා. අපි එතනින් පසු අවධානය යොමු කරනවා මැද පෙරදිග කලාපයට, විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ. මෙව තමයි තානාපති කාර්යාලවල සුපිරි වැඩ කියන්නේ. තානාපති කාර්යාල තමන්ගේ රටේ පුරවැසියන් වෙනුවෙන් මෙන්න මේ විදිහට ඉතාමත් හොඳ සාකච්ඡාවකින් එනවා නම් ඇත්තට මේක ඉතාමත් වැදගත්. ඉන්දියා ශ්‍රමිකයන්නේ මිල අඩු ශ්‍රමයක්. ඉතින් ඉන්දියානුවන් බොහෝ තැනකට පැමිණෙනවා කියන්නේ එතනින් සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ඇතුළු අනෙකුත් රටවල්වල ශ්‍රමිකයින්ට ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. 5000ක් ඉන්දියානුවන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීමට ඉඩ දෙනවා. 5000 ඉන්දියන්ස් can enter Kuwait every week. හැම සතියකදීම ඉන්දියානුවන් 5000කට කුවේට් රාජ්‍යයට ඇතුළු වීමට ඉඩ කඩ ලබා දීලා තියෙනවා. ඒ අනුව රාජ්‍යයන් දෙක අතර සාකච්ඡා කිරීමත් එක්ක තමයි දෛනිකව 7500ක් 10000ක් අතර මගින් ගෙනීම තමයි බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන්නේ. ඒ පරිසරය ඇතුළතදී විශේෂයෙන් වාර්තා වන ආකාරයට විශේෂ ඉඩකඩක් ඉන්දියානුවන්ට හිමිවීමට මෙහිදී ඉඩකඩ වෙන් කර තිබෙනවා කියන ප්‍රවෘත්තිය වාර්තාවෙන්. ඉතින් මේවා තානාපති මට්ටමින් රටවල් එක්ක සාකච්ඡා කරලා කරගත යුතු දේවල්. අපි දැක්කා මේක පිලිපීනෙත් කරනවා. ඒ අනුව 10,000 ඊජිප්තියන් 5,000 ඉන්දියස් can get Kuwait direct flights every week. හැම සතියකම ඊජිප්තු ජාතිකයින් දසදහසකට ඉන්දියානුවන් 5,000කට ඇතුල් වීමේ හැකියාව සකසලා තියෙනවා. ඒ අනුව සමස්තයක් විදිහට දෛනිකව පැමිණෙන පිරිස 7500ක් 10000ක් අතර වැඩි කරලා තියෙනවා. සතියකට ඊජිප්තු 10,000යි ඉන්දියානු 5,000යි ගේන්න පුළුවන්. ඉතින් එතකොට ශ්‍රී ලාංකික අයට කුමන ආකාරයේ තත්ත්වයක් ඉදිරියේදී ඇත්වේවිද කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා ලංකාවේ තානාපති කාර්යාලවල වගකීම යුතුකම වෙන්නේ මේ අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිය වෙනුවෙන් යම් ආකාරයක සාකච්ඡාවක් කරලා යම් ආකාරයේ සාර්ථක තැනකට මේක රැගෙන එන එකයි. ගෙවුණු අගෝස්තුව කියන්නේ කුවේට් වල වැඩිම අඩුම ආසාදිතීන් වාර්තා වුණු මාසය COVID-19 cases in 2021. August is the lowest number. අඩුම ප්‍රමාණය අගෝස්තුවේදී තමයි ආසාදිතීන් වාර්තා වෙලා තියෙන්නේ. තාමත් සතුටුයි මේ වෙද්දි කුවේට් රාජ්‍යය මේ අත්කරගෙන තිබෙන ජයග්‍රහණය සම්බන්ධයෙන්. ඒත් එක්කම ඊයේ දවසේදී අපි මේ ප්‍රවෘත්ති ගෙනාවා හයිපර් මාකට් රෙස්ටුරන්ට් වලට එන්න පුළුවන් වැක්සීන් කරපු අයට පමණයි. එන්නත ලබා නොගත් අයට විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයින්ට ඕමානයට යලි දෙන්නට පුළුවන්. හැබැයි ඔබ නිරෝධායනයේ ඕමානය සම්පූර්ණ කළ යුතුයි. ඒ වගේම වෙළඳපොළවල් වලට යනවා නම්, shopping malls වලට යනවා නම්, restaurants වලට යනවා නම් ඔබ එන්නත් කරන්නේ අනිවාර්යෙන් කර තිබිය යුතුයි කියන නීතිය මේ වෙද්දි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි අෆ්ගනිස්තානයේ මේ වෙද්දි තලිබාන් පාලනයට අදාළ වුණු ඔවුන්ගේ කාබුල් ගුවන්තොටුපළ යලි සක්‍රිය කිරීම සඳහා කටාර් රාජ්‍ය සහයෝගය ලබා දෙන බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව බිහිවන අෆ්ගනිස්තාන නව රජයත් එක්ක කටාර් රාජ්‍ය යම් ආකාරයේ මිත්‍රශීලී ක්‍රියාපිළිවෙතකට සූදානම් වන බවක් තමයි මේ ඔස්සේ පෙනෙන්නට තිබෙන්නේ. අපිටින් පස්සේ සෞදියට අවධානය යොමු කරනවා. ෆුල් වැක්සිනේෂන් මැන්ඩටරි ඔන් සෞදි ඩොමෙස්ටික් ෆ්ලයිට්ස්. සෞදි අභ්‍යන්තරයේ ගමන් කරන ගුවන් යානාවලට සම්පූර්ණ එන්නත්කරණය කිරීම අනිවාර්ය බව. ඒ කියන්නේ මේක ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලට සම්බුද්ධි, ඒ කියන්නේ සෞදි වල අභ්‍යන්තරයේ ක්‍රියාත්මක ගුවන් යානාවලට මේක ඉතාමත්ම වැදගත්. බස් අවුරුදු 12ට අඩු අය, ට්‍රැවලර්ස් under 12 or with medical problems, යම් ආකාරයෙන් සෞඛ්‍යමය ප්‍රශ්න තියෙන අයට පමණක් මෙයින් නිදහසක් ලැබෙනවා. අනෙකුත් සියලු දෙනාම රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් වලදී අනිවාර්යෙන් එන්නත්කරණය කර තිබිය යුතුයි කියලා තමයි වාර්තා කර තිබෙන්නේ මේ වෙද්දි සෞදි අරාබියාව. ඒත් එක්ක විශේෂයෙන්ම මේ විදි සඳහන් වෙනවා, තවදුරටත් අපි අවධානය යොමු කරනවා බහරෙන් රාජ්‍ය තොරතුරු පිළිබඳව ඔබට දැනුවත් කරන්න. බහරෙන් රිමූව්ස් ඉන්දියා පකිස්තාන් ෆ්‍රොම් රෙඩ් ලිස්ට්. ඉන්දියාව සහ පකිස්තාන් ඉවත් කර තිබෙනවා බහරෙන් මේ විදි රතු ලැයිස්තුවෙන් කියන කාරණේ වාර්තා කරනවා. ඒ වගේම බහරෙන් මේ විදි අප්ඩේට් කරලා තිනවා තමන්ගේ රටට ඇතුල් වෙනවා නම් සංචාරක ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ඒක පුළුවන් ඔබට ගල්ෆ් පුවත් සේවයට ගිහිල්ලා බලාගන්න. ඒ අනුව විශේෂයෙන්ම සඳහන් කරන කාරණේ තමයි ඔබ බහරෙන් රාජ්‍යයට ඇතුල් වෙනවා නම් මේ කියන ක්‍රමවේදවලට යටත්ව ඔබ ඇතුල් විය යුතුයි කියන
කාරණ ඒවගේම ආසියානු ජාතිකින් 5 දෙනෙකු මහපාර මරණයට පත්වෙලා තිනවා බහරෙන් වල සිදුවුණු කාරණ තුනක් එක්ක ට්‍රක් හැඩ් බ්ලොක් ඉන්ටු ද කා ඇන් බහරෙන් ලෝකල් මීඩියා රිපෝර්ටර් මේ වෙද්දී ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් අතර සිදුවුණු අනතුරකින් තමයි මෙලෙස මරණයට පත්වීමක් සිදුවලා තිබෙන්නේ කියන ප්‍රවෘත්තිය වාර්තා වුණා. ඇත්තරම මේක ටිකක් ඇත්තරම පරණයි. ඒ කියන්නේ අගෝස්තු මේක සතියකට පමණ කලින් සිදුවෙච්ච දෙයක්. ආසියානුවන් 5 දෙනෙකු මරණයට පත් වුණා කියන කාරණය අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්කම විශේෂයෙන් එක්සත් අරාබි එමිරු රාජ්‍යයේ තොරතුරු ඔබ වෙත ගේනවා. Abu Dhabi quarantine lifted for fully vaccinated. නිරෝධායනය සම්පූර්ණයෙන් ඉවත් කර තියෙනවා. සම්පූර්ණ එන්නත්කරණය කර පැමිණෙන පිරිස වලට Abu Dhabi වල ක්‍රියාත්මක වෙනවා කියලායි වාර්තා වන්නේ. ඒ නිසා එන්නත්කරණය ඔබ කරගත යුතුයි. ඒ හරහා ඔබට ලැබෙන වරදාන වරප්‍රසාද බොහෝමයි. ඒ නිසා එන්නත්කරණය කරන ලද අයට මේ ආකාරයෙන් සහන සලසා දීමට ලෝකෙම ක්‍රියාත්මක වී සිටින මොහොතකදයි අපි මේ සිටින්නේ. ඒත් එක්කම Lebanon Hezbollah agrees to third shipment of Iranian fuel. මේ විදිහ ඉරානයෙන් තෙල් නැව ගෙන්වා ගැනීම සඳහා හසන් නසරල්ලා agree to new shipment to ease the shortage in the country. රට තුල තෙල් ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ලෙබනනයේදී මේ වෙද හිස්බුල්ලා එකඟ වී තිබෙනවා. තුන්වන නැවත ඊශ්‍රායලින් ගෙන්වා ගැනීම සඳහා ඉතාමත්ම හොඳයි. මොකද මිනිසුන් දැඩි ලෙස පීඩාවකට පත්ව සිටිනවා මේ වෙද්දී ලෙබනනයේ මේ ඩොලර් නැති ප්‍රශ්න මේ සියලු දේත් එක්ක. ඒ නිසා ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනු ඇතයි අප විශ්වාස කරනවා. අප subscribe කරන්න අපි අකණ්ඩව ඔබට නිවැරදි තොරතුරු පමණක් හැමදාම සම්පින්දනය කරන වග මතක තබා ගන්න.